අද අසාලිවීමෙන් අපි ආරම්භ කරමු. අසාලිවීම පොත අරගෙන වචන අපි අංක දාමු අද 6ක්. අංක 6ක්. 5ක් නෙවෙයි හොඳේ. ඔකට අද දෙන්නේ තනි වචන. තනි වචන 6ක් දාගන්න. අසාලිවීමද සර්? ඔව් අසාලිවීමට. ලියමුද එහෙනම් පළවෙනි වචනය. ගිය සතියේ අර මේ ඔයාලට කියවීමට දුන්නනේ මොකද්ද පාඩම මොකද්ද අපේ ප්‍රස්තාව පිරුණු තිබුණේ නේද? මේ පිරුලක මිහිර පාඩම මම කිව්වනේ කියවගෙන ටික් කරන්න කියලා. පින්නල පොතේ දසර. ඔව් අසාලිවීම පොතේ. හයි පළවෙනි වචනය ලියන්න වාර්ෂික. වාර්ෂික. වාර්ෂික මොකද්ද? වාර්ෂික. පින්නල පොතේ ලිව්වට කමක් නැද්ද? කමක් නැහැ කමක් නැහැ. දෙක දෙවනි වචනය පුහුණු වීම. පුහුණු වීම. තුන්වෙනි වචනය යෂ්ටි. යෂ්ටි. යෂ්ටි මතකද අර යෂ්ටියක් ගෙන්න ගේන්නනේ ගියේ නේද? යෂ්ටි ගේන්නනේ ගියේ. යෂ්ටි. තුන්වෙනි වචනය මොකද්ද? යෂ්ටි. යෂ්ටි දෙසර්. හතරවෙනි වචනය ලියන්න. අපි දෙමු එකක් ලේසි එකක් දෙමු නේද? සුවිශේෂ. සුවිශේෂ. පහ කඳුළු. කඳුළු. ඔන්න නැවත බලන්න. වාර්ෂික. පුහුණු වීම. යෂ්ටි. සුවිශේෂ. කඳුළු. අවසාන වචනය ලියන්න ඔයාලා. අවසාන වචනය ලේසි එකක් දෙමුනේ. වොලිබෝල්. වොලිබෝල්. මම දැන් ජොයින් තුනේ. මොකද කරේ? අසාලිවීම පුතේ. මෙන්න නැවත මම වචන ටික කියන්නම්. වාර්ෂික. පුහුණු වීම. යෂ්ටි. සුවිශේෂ. කඳුළු. වොලිබෝල්. කඳුළු. අවසානික වොලිබෝල්. ආයි කියන්සර්. ඔව් වාර්ෂික. පුහුණු වීම.
යෂ්ටි සුවිශේෂ අඳුළු වොලිබෝල් හොඳයි අපි ලියමු නේද එහෙනම් පාට පැන්සලක් අරගෙන ලෑස්ති වෙන්න අපි හරි වැරදි දාන්න වැරදි ඒවට වැරදි දාන්න අවශ්‍ය නැහැ මකලා හදන්න හොඳේ නැත්තම් ඉස්සරහින් ලියන්න වැරදි එක එහෙම තියෙදි ඉස්සරහින් ලියුවට කමක් නැහැ හැබැයි වැරදි දාන්න ඕනේ හරි ඒවට පමණක් හරි දාන්න හරි හොඳයි පළවෙනි එක මොකද්ද වාර්ෂික දැන් මේ අකුරු ලිවීමේ ප්‍රමාණය මගුණ අද පොඩ්ඩක් මතක් කරමු හොඳේ ඔව් දැන් රූල මෙහෙමනම් නේද හතර වසරේන වල වාර්ෂික එතකොට ඔය ප්‍රමාණයට තියෙන්න ඕන උඩ රූලේ ගෑවෙන්න ඕන නේද සමහරක් වයන්න රයන්න සි වල ස්පිල්ල ගෑවිලා තියෙන්න Right. ඊළඟ කුහුරු වී අපිට බලන්න රූලේ පහළට යන හැටි නු කුහුණු මූර්තජන යන්න බීම් රූලෙන් පහළට යන අකුරු තුනයි උඩ රූලේ ගෑවෙන අකුරු දෙකයි නේද ඔයාලගෙත් බලන්න එහෙම පුතේ තියනවද කියලා යෂ්ටි ඔව් යෂ්ටි යා මධ්‍ය අක්ෂරය ඔව් මෙතන මහ මේ මේ මූර්ධජි ඡයන්න එන්නේ නේද ටි කියන්නේ මෙහෙමයි යෂ්ටි යෂ්ටියක් කියන්නේ අර මේ වගේ මේ අල්ලගෙන යන නේද කැබැල්ලා පොළු කැබැල්ලා ඒක අර දුවනකොට ගන්න එකක් නේද යෂ්ටිය. හොඳයි. සුවිශේෂ සුවිශේෂ ලියන්නේ කොහමද? සු රූලේ පහළට යනවා. වි ශේ ෂ තාලුද ඡයන් වෙනවා. ඊට පස්සේ මූර්ධජ ඡයන් වෙනවා. හොඳයි. කඳුළු කඳුළු ඔව් කඳුළු හා සංයක දුයන්න මූර්ධජ ලුයන්න සංයක දු දයන්න දු මූර්ධජ ලු ඊළඟ පුතේ වොලිබෝල් walk knee ball volleyball play නේද හොඳයි ලකුණු දාමු අපි high oh high පහට එක තරුවයි high highට තරු දෙකයි තරු දෙකයි හොඳයි නේද අපි සිංගල පාඩමට යමු මේකේ නේද ලකුණු ප්‍රමාණය ඔයාලා දාලා තරු දා ගන්න වැරදි ඒවා තුන් වතාවක් ලියන්න රයිට් සිංගල පොත ගන්න එහෙනම් අපි අසාලේ පොත පැත්තකින් තියන සිංගල පොත ගනිමු පුතේ තේජම් දුකයි බයි ආ හොඳයි රයිට් මෙයාට කො දැන් අපි සෑන තුලිගේ හය නයයි ඔව් හයි හයි හොඳයි
හොඳයි අපි එහෙනම් මාතෘකාව ලියාගනිමු අද අපි ඉක්මනට කරමු හොඳයි හොඳයි ඔව් අපි පුතේ අද පාඩම ඉංග්‍රීසි ඉංග්‍රීසි නැත්තම් මේකට කියනවා රූඩි කියලා රූඩි නම් දෙකක් තියෙනවා එකක් ඉංග්‍රීසි අනිත් එක රූඩි මේවා මේ අර ප්‍රස්තාව පිරුළු වගේම තමයි හැබැයි මේව යොදන්නෙත් ඔය එදිනෙදා කතා කරනකොට ටිකක් ලස්සන වෙන්න ඒ කියන්නේ අමුතු අර්ථයක් තියෙන මේ රූඩි වල නැත්නම් ඉංග්‍රීසි වල නේද හොඳයි සේ ඔය මාතෘකාවද ඔ මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ दिन पोते කතන්දර පොතක් කියවන්න ගත්තා පිටුවෙන් පිටුවට කියවන්න ආසයි ඊළඟට මොකක් වෙයිද කියලා හිතා ගන්නත් බෑ පොත එක හුස්මට කියෙව්වා අන්න තියෙනවා රූඩියක් නැත්තම් ඉංග්‍රීසියක් එක හුස්මට කියෙව්වා මොකද මේ එක හුස්මට කියවනවයි කියන්නේ මම රවුම් කරා අකුරක් නෑද අකුරක් නෑර වචනයක් නේද ඒ කියන්නේ පොත ඔව් ආසාවෙන් නේ බොහොම ආසාවෙන් තමයි එනම් එයා කියවල තියෙන්නේ අකුරක් නෑර කිරීම ඒක තමයි නවත්වන්න නැතුව නේද එක දිගටම කියවගෙන 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 ගියා. ඒ තරම්ම ඒ පොතේ තිබෙන කතන්දරය හරිම ආසයි කියවන්න. එහෙම කතන්දර අපිට අහු වෙනවනේ නේද? එතකොට එක හුස්මට කියවන්න. නතර කරන්නේ නැහැ. නේද? තේ බොනවත් නතර කරන්නේ නැහැ. එක හුස්මට කියවන්න. දිගටම කියවගෙන යන්න. කතාව හරි ලස්සනයි. ඒ පොතේ නම කුඩ හොරා. මා කැමති පොත් ලයිස්තුවට මේ කතන්දර පොතේ නම ලියාගත්තා. මේ මාර්තු දෙවනිදා සෙනසුරාදා සවිනි තමන්ගේ දිනපොතේ තමයි පුතේ මේක ලියලා තියෙන්නේ නේද? එයා දිනපොතක් ලියනවා එයා කරන දේවල්. දෙවන සෙනසුරාදා තමයි ඒක කරලා තියෙන්නේ නේද? හොඳයි ඊළඟ බලමු. දෙදර වැඩට රචනාවක් ලියන්න දුන්නා. කුරුළු ලෝකය ගැන ලියන්න දුන්නේ මම හොඳම රචනාව බිත්ති පුවත්පතට ගන්නවා කිව්වා මම පිටිසිදුවට පැහැදිලිව අකුරෙන් රචනාව ලිව්වා අකුරක් නෑර මම ලියන්න හොඳේ අම්මේ අර ඉන්නේ නෑර තියෙනවා අර ඉස්සෙල්ල කිව්වා අකුරක් නෑර ඒ කියන්නේ පුතේ අකුරක් නෑර ආයෙත් කියෙව්වා නේද බොහෝම පරීක්ෂාවේ හෙමින් හෙමින් බැලුවා නේද අකුරක් නෑර මාර්තු 4 සඳුදා බීති පුවත්පතේ මගේ රචනාව තමයි තේරුනේ මගේ ඉහි මලක් පිපුණා වගේ ඉහි කියන්නේ දැඩි හතුකට ඔළුවේ මලක් පිපෙනවද දැඩි දැඩි පිපීම ඔව් ලොකු සතුටක් ඇති වුණා නේද ඉහි මලක් පිපුණා කියන්නේ ලොකු සතුටක් ඇති වුණා දැන් ඔන්න ඔයාලගේ උපන්දිනයේට ටැග්ග්ක් ලැබුණාම ඔයාලට මොකද වෙන්නේ ලොකු සතුටක් ඇති වෙනවා අන්න එහෙ මලක් පිපෙනවා නේද විභාගෙට වැඩි ලකුණු ගන්න ඔන්න එහෙ මලක් පිපෙනවා
paper එකට sir ගෙන් tag ලබා ගන්න. අන්න දැඩි සතුටක් ඇති වෙනවා. ඉහේ මලක් පිටේ. නේද? ඒක යටි අර්ථයේ ඒක තමයි. ගෙදර ගියේ ඒ ගැන අම්මාට කියන්න. ආ මාමාත් අපේ ගෙදර ඇවිත් හිටියා. දෙන්නටම මම රචනාව ගැන කිව්වා. ඒ අයත් සතුටු වුණා. හොඳයි ඊළඟට බලමු. ඉස්කෝලේ ඇවිල්ලා ගෙදරෙද්දී ළමයෙකුට කෙසෙල් එල්ලක් පෑගුණා. අපොයි. බලමු මොකද වෙන්නේ කියලා. ළමයා ඉස්සරහා ගිහින් වැටෙන්න ගිහින් 99න් බේරුණේ. යම් කිසි යම් විපතකින් යම් විපතකින් යාන්තමින් ගැලවීම. ආව යාන්තමින් ගැලවීම. යම් විපතකින් යාන්තම් බේරුණා කියලා කියන්නේ ඔයාලත් ඔය බයිසිකල් පදින්න එහෙම ගිහිල්ලානේ සමහර ලාට බ්‍රේක් නැතුව 99න් බේරෙන අවස්ථා තියෙනනේ වැටෙන්නේ නැතුව. නේ ආන්න එතකොට අපිට අන්න එක තමයි නේ සමහරවිට 99න් බේරෙන්නේ පාරේ කෙසෙලි දාන්න හොඳ නැති බව ගුරුතුමිය දවසක් කිව්වා මට ඒ වෙලාවේ ඒක මතක් වුණා මම ඉක්මන් දුවලා ගිහින් ඒ කෙසෙලි ගන්න තිබුණු කසල බලන්නට දැම්මා එහෙනම් සාවිනි කියන්නේ මේ හොඳ ළමෙක් නේ ගෙදර ඇවිත් මම ඒ කිසි කීකට නැගුවා මාමාට පෙන්නුවා පාට කරලා පත්‍රයට යවමු කියලා මාමා කිව්වා මට හරි සතුටුයි චිත්‍රය පාට කරා දැන් බලමු ඊළඟට ආය බදාදා ගස්වැල් අඹරවමින් සුළඟ හැම්මුවා. කියන්නේ ගස්ස මේ ඊපරේදා තාව නේද ඒ වගේ සුළඟ. ගස්වැල් අඹරවමින් ගස් එහාට නැවෙනවා මෙහාට නැවෙනවා නේ. හතර පැත්තටම නැවෙනවා අඹරවමින්. අවට අඳුරු වුණා එක පාරටම හයියෙන් වහින්න ගත්තා. විදුලි එළිය අහසේ විහිදුණා මා හඬින් ගෙරෙව්වා. එළියට වහින්නවත් බැහැ. මාමා ගමේ තමයි පුතේ. ආල්මේ කියවිදි ඒකේ තියෙනවා රූඩි. නැත්තම් අපි කියනවා ඉංගිවැකි. ආව මේ තියෙන එක ඉංගිවැකියා. එක හුස්මට කියෙව්වා. නේද? මෙන්න මෙතන තියෙන තව එකක්. අකුරක් නෑර. මෙන්න තව එකක්. ඉහේ මලක් පිපුණා. නේද? තුනයි. තුනක් තියෙන ඒ ටිකේ. ඊට පස්සේ බලමු යටතා කීයක් තියෙනවද කියලා. ආ මේ තියෙන 99න් බේරුණා. මොරසු සර්ලිය ගන්න ඕනද? ආව්. හොඳයි. එහෙනම් අපි කතන්දරේ දැන් මේ සවිනිගේ දිනපොත අපි බැලුවා නේද? අපි දැන් එහෙනම් ඒ ඉංගිවැකි ටික ලියා ගනිමු. තේරුමත් සමග ලියා ගනිමු. නේ? ඔයාලට ඉතින් මේ කතන්දරය මේ පොතේ තිබෙන නිසා ඔයාලගේ කියවීම් පොතේ තියෙනවනේ. ඔව්. තියෙනවා. ඔව් සර් තියෙනවා. ඔය පොතේ ලියන්න ඕනේ නැහැ ආයිමත්. නේද? නැති එකක් නම් අපි ලියුවට කමක් නැහැ. මේක තියෙනවනේ. ඔව් මේකට කොහොමද සර් ටියුට් එකකටත් මේක දාලා තියෙන පොඩි කොටස. හරි? ඔය ටියුට් ලැබෙනකොට දැන් 14න් පස්සේ ලැබෙනවා. හරි? එතකොට ඒකෙත් තියෙනවා වෙන ක්‍රියාකාරකමක් තියෙන එක මේක නෙවෙයි. හරි. එහෙනම් අපි මේ ටික ලියා ගන්නෙ. හොඳයි. යටිලියම තේරුම මොකද්ද යම් වල කියන පටන් ගන්න යම් කිසි කාර්යයක් ඒ කියන්නේ වැඩක් යම් කිසි කාර්යයක් යම් ඕනම වැඩක් මොකද යම් කිසි කාර්යයක් අවසන් යම් කිසි වැඩක් නැත්නම් කාර්යයක් වෙනතුරු අවසන් වෙනතුරුද සිංහල පොතේ නොනවති කිරීම නැත්නම් නොනවත්වා කරන නේද නොනවත්වා ඔකස ඉරක් ගහලා ලියන්නද ඉරක් ගහලා මෙහෙම කියන තියෙන්නේ නොනවත්වා කිරීමයි මේක අපි වටේ
නේද? පාට පැන්සලෙට කොටුවක් ඇඳගන්න. මේකවත්. එක හුස්මට කියන එකේ තේරුම. මේක වෙනම තියෙන්න ඕන හොඳ. ඒක තේරුම යටින් තියෙන්නේ මේ. මේවා අනිවාර්යයෙන්ම පුතා පාඩම් කරලා තියෙන්න ඕන. තේරුණාද? පාඩම් කරලා තියෙන්න. ඔලස්සන කොටුවක් අඳින පාට පැන්සලෙ And the sir. Tamane. Sir, hari. හොඳයි අපි යමු දෙවෙනි එකට දෙක මෙන්න මෙතන තියෙනවා මේ ඔයාට පුළුවන් වෙන වෙනම අඳින්න මේ නේද කොටු අඳින්න මේවට පෙන්නන්නම් හරි මේ තියෙන්නේ ඔයාට දෙවෙනි එකක් කියන්න පුතේ හැබැයි සර ඉඩක ලියා ගන්නද ඔය හැම එකටම වටේ කොටුවක් අඳින්න ඕන හොඳේ මම ඇඳලා පෙන්නන්න. දැන් පළවෙනි එක ඔයාලා ලිව්වනේ. නේද? පළවෙනි එක දැන් ඔයාලා ලියලා තියෙන්නේ. අපි යමු දෙවෙනි එකට. අපි යමු මේ තියෙන දෙවෙනි එක. අකුරක් නෑර නේද ඊළඟට ඉහේ මලක් පිපුණා ඊළඟට 99 වෙනි පිපුණා ඊළඟට මොර සූරණ වැස්ස ඔය විදිහට වෙන වෙනම ලියන්න එක ගොඩේ ලියන්න එපා හොඳේ එක ගොඩේ ලියන්න එපා වෙන වෙනම ලියන්න. සරි යන්නද? ඔව් කොටු යන්නද ලියන්න. ලියලා කොටු කරා. දැන් කොටු ගන්න ඕනද? ඔව්. දැන් පළවෙනි එකේ අපි කොටු ඇඳ විදිය වල දැක්කනේ. ඉඟිවැටිය ලියුවා උඩින් යටින් ලියන තේරුම. දෙවෙනි එකෙත් එහෙමයි. තුන්වෙනි එකෙත් එහෙමයි. හතරවෙනි එකත් එහෙමයි. පස්වෙනි එකත් එහෙමයි. හරි? ක්‍රමයේ තේරුණානේ? වරද්ද ගන්න එපා මම පොත් බලනවා. කිසිවා කියවීම සහ කියවීම සහ කතා මලක් පිපුණා
Malak. Ihe malak pipuna. Pipuna. Daddy satu tegaknya patin. Satu tegaknya. Daddy satu tegaknya. Satu. Tak. Tak. Daddy satu tegaknya patin. Tuna kecil sih, dekai-dekai, tuna yang hantar. Ini kan liangan nih, Iwa. Ini kan liangan. Anu. Terlihat-lihat. Gimana, gimana? Nasa, 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 Iwara is her. Nasa, Iwara is her. Nasa. Iwara. සහතරවෙනියක ඉන්නේ. ඔ මේක දැන් ඔය ලියන කොටම පාඩම් කරගන්න. හොඳේ. පහවෙනියක ඉන්නේ. ඔ මේක පහවසරේදී උමනා වෙනවා. පේපර් වලට මේක අනිවාර්යෙන්ම එනවා ප්‍රශ්නයක්. තේරුණාද? අනිවාර්යෙන්ම තේරුම පාඩම් කරන් ඉන්න ඕනේ. තුන් යාත්‍න්තමින් ගැලවීම. ගොඩාක් වැදගත් එකක් මේක හොඳේ. මතක තියාගන්න එක. ප්‍රස්ථාපිරුණු તો එහෙමයි අර ගිය සතියේ දුන්නේ ප්‍රස්ථාපිරුණු. ඒකත් එහෙමයි. ඒ ටිකක් පාඩම් කරලා තියාගන්න ඕන. අකුරු වරක් දාන්න එපා. Sir, where are you? Ivarai, sir. Are you planning to get a Vinadia demo? Sir, Karali, where are you? Ivarai. Oh, Ivarai, take a pardon for the gun. Take a who's matter? Yum. Yeah.
මේකට පොඩි ක්‍රියාකාරකමක් තියෙන පුතේ අපිට පැවරුමක් තියෙන දෙන්න ඒක මම එවන්නම් අද මෙවන්නම් හොඳේ ඒක කරන්න ඔයාල සිංහල පොතේ ලියලා කරන්න හොඳේ ඉස්සරහට තා පාඩම් දෙකක් විතර තියෙන ලේසි පාඩම් ඒවත් මොකද සර් කිව්වේ ඔව් ඒ ටිකත් ඔයාලා කරන්න ඕන හොඳේ හරි එහෙනම් තාපාරක් අපි මේක පාඩම් කරගනිමු එක හුස්මට කියන්නේ මොකද්ද යම් කිසි කාර්යයක් අවසන් වන තුරු නොනවත්වා කිරීමයි කියන්නේ මොකක් හරි වැඩක් නේද? ඒක දිගටම කරගෙන යනවා. අකුරක් කියලා කියන්නේ මොකද්ද? සේරම ඔක්කොම කිසිවක් අතන හැර කියවීම සහ කතා කිරීමයි. හැම දෙයක්ම නේද? එතන තිබෙන හැම දෙයක්ම ඉතාම පරීක්ෂාවෙන් කියවන කතා කරන අකුරක් නැහැර ඉහේ මලක් පිටරයි කියන්නේ මොකක්ද දැඩි සතු ප්‍රකට පාපීම දැඩි සතු ප්‍රකට පාපීම දැඩි සතු ප්‍රකට පාපීම අධික වර්ෂාව